ඔය වැඩේ නම් හරියට තියෙන්න ඕනේ මිත්‍ර මේ යකුන්නට නාදෙන තැන පාසුනේ බලා ගන්න ටිකක් හොඳයි අපි දැන් පටන් ගමු පුහුණුවේ මෙතෙන්දී නෑකම් මිත්‍රකම් කලාවත් එක්ක එකට ගෙනියන්න බෑ ඒ නිසා මේ වැඩ සිදු වෙන්න ඕනේ මම කියන විදියට මං කියන ආකාරයට හොඳයි හරි දැන් පටන් ගමු අපි ආ ගුරුලන්සේ මොකද පියදාස ඔය කරන්නේ ඕක පස්සේ නටා ගන්න පුළුවන් කිහින් තේ ටිකක් හදාගෙන එනවා හා දැන් අපි පටන් ගමු කවුද පොතේ ගුරු මේ විජේනේ එන්න ඕමේ එන්න හරි ගුරුනාස හරිද හරි හරි දැන් ගන්න බලන්න ගමන් තාලය රජ කළ බඹදත් මහරජ සමයේ සිදුදේ මෙලෙසා පවසමි රස කර මොකද්ද විජේ මොනවද විජේ ඔය කියන්නේ කෝ ශෘතිය මොනවද මෙච්චර කාලෙ ඉගෙන ගත්තේ කෝ ශෘතිය මෙහෙම කියන එදවස දඹදිව බරණස රජ කළ ඒ දවස දඹදිව බරණැස රජ කළ බඹදත් මහරජ සමයේ ඔය ආවනේ ඔය ආවනේ හරි සිදුදේ මෙලෙසා පවසමි රස කර බොහොම හොඳට පාඩම් කරගෙන එන්න ඕනේ කොළ බලාගෙන පොත් බලාගෙන නාට්‍ය කරන්න බෑනේ හොඳයි පාඩම් කරගෙන එන්න ඊළඟට මම රජුගේ ප්‍රවිෂ්ඨය නෙළු රජුගේ දෙන්න ඩිසිප්ලින් ගැන කතා කරන උඹට හරියට තාලෙට කකුලක් තියාගන්න බෑනේ මේ තිබ්බේ කකුල නෙමෙයිද අනේ විජේ යනවා ගිහිල්ලා ඉඳ ගන්නවා දෙන්න සංගීතය ප්‍රේමය නම් ශෝකය කි ප්‍රේමය නම් මහා බිය කි රාගය නම් ශෝකය කි රාගය නම් මහා ඒක ගැන නම් මට ඒ තරම් නිත්‍යයක් නැත දේවිය මේ ඒක නෙවෙයි ප්‍රේමසිරේ දැන් මේ රියසල් වලට තාම ගාන කතා කරගත්තේ නැහැ හරි හරි දෙන්නම් ඉතින් අපි කලමුකෝ මේ ප්‍රේමසිරේ ඔබ මේ හරියට සුතියට ගියපන් නැත්තම් මාවත් සවුත් වෙනවා ඒ සවුත් වෙන්නේ නැහැ මේ හීලකර කවුද එන්න තියෙන්නේ මේ ආ වෙදමත් එන්න රකුසා රකුසා වෙදමත් එන්න
මේ රජුරන්ගේ කඩුව මේක දෙනකො මේ මට නැද්ද කඩුව එල්ලක් ගන්න බටේ කුඩනේ ඉන්නේ හිටිය ආරච්චි මහත්තයා වීර බටේ ආ වීර බටේ කුඩ තමයි ඉන්නේ මේ පැනලා චරිතිල්ල ගන්න කො ඇඳුම් ඔය ඇඳුම් හරියන්නේ නැහැ මම මේ කරන්නේ ඔව් සි අර බහුබූති අපිව නෑවුවනේ මේ පැත්තෙන් යන්න ඕනේ නැත අනේ කට්ටිය නෑවද අවසරයි සම්භාවනීය රසික රසිකාවියනි කවදත් කලාවට හිත ඇති අපේ බෝඩිමේ කට්ටියෙන් නැටුම් ගැයුම් වැයුම් වලින් සමන්විත ලකුසා නාට්‍ය තමුන්නාන්සලාගේ ප්‍රීති ප්‍රමෝදය සඳහා අපි දැන් ඉදිරිපත් කරන්න යන්නේ තමුන්නාන්සලා අපි බොහොම සාදරයෙන් ගෞරවෙන් පිළිගන්නවා එහෙමනම් දැන් නරඹන්න භයානක රකුසා අපිට ගන්න අක්කේ සිය දාස නේද උන හොඳ බහුබූතියටම තමයි ධර්මේසු
අසව් අසව් නයික සීන් විරාජමාන බ්‍රහ්මදත්ත නරේන්ද්‍රයානෝ සපිරිවරින් රාජසභාවට සම්ප්‍රාප්ත වනසේක. අප රට වැසියා සන්තෝෂයෙන් ජීවත් වෙත්ත. ගම්බිම් සරුසාරව අටුකොටු පිරී අප රට තුළ සාමය පවතී. දේවයන් වහන්ස රටවැසියෝ ඉතාමත් සතුටින් සැපෙන් සල්ගෙවති. ඔබ වහන්සේ දේවත්වයෙන් සලකා ඔවුන් ගෞරවපූර්වකව පුද කරති. නිරෝණ මට වීර සෙබළුගේ චරිතයක් හම්බුණා. අද දෙබස් නැහැ. වීසලාගෙන යන්නේ. වරුණි තෙල සෙබළා රාජ සභාවට අගෞරව වන ලෙස හැසිරෙයි. මොහු වහාගෙන ගොස් සිපිරි ගෙයි ලව. දැන් ඔය තෙලකුවේ මටද මෙයාද? ඒ කීවේ තොපටයි. මොකද ප්‍රේමසිරි මහත්තයාට මම රිහර්සල් වලට ආවෙත් නැහනේ. පොඩි පොඩි වැරදීම් වෙනවනේ. මම ඉතින් කඩපියන් ඉන්නා. ඔනි සමා දෙන්නකෝ. ඇමතිවරුනි මගේ රටවැසියා සුඛිත මුදිතව ජීවත්වනු දැකීම මාගේ එකම අභිලාෂයයි. එබැවින් කුමන ප්‍රශ්නයක් මුත් මට දැනුම් දෙනු. මම එය මහා විසඳීමට සූදානමින් සිටිමි. දේවයන් වහන්සේ රටවැසියා කිසිදු කරදරයකින් තොරව දිවි ගෙවතත් මෑතක සිට අමනුෂ්‍ය බියකින් පෙළෙන බව සැලකර සිටි. දේවයන් වහන්සේ මම ඉතා බිය ඇත්තෙමි. නොබව මැනවි දේවිය. උඩි යමිනේ අමනුෂ්‍යයට ඉන්න අපේ වෙද මහත්ය. බේතා ඉවර නෑ. බේතා හොඳ ගෑලි පස්සෙන් තියෙන්නේ. මේ මං එනකොට රෑවෙයි. මේ කෑම තියන්න එපා. මේ නියම කෑම. ප්‍රතිවරුනි මොහු නැවත වතාවක් මාගේ රාජ සභාවට අපහාස කිරීමට සැරසේ. එබැවින් මොහු වහාගෙන ගොස් හිස ගසා දමව. මොකද මේ මිදිරි එහෙම හිස ගසා දෙන ගැල කලින් කිව්වේ නෑනේ. දැන් මේවා කියන්නේ මං ගෙද කියලා මොනවද කරන්නේ? බෙල්ල කපලා ගියා. කරගෙන යකු මේ එනවා. ගෝර විරම් යකු ගෝර විරම් යකු ගෝර විරම් යකු රජ සභයට එනවා.
මෙත මහත්තයෝ මෙත මහත්තයෝ මෙ මෙ ඌ ඌ ප්‍රේමසිරි මාර වැඩේනේ උනේ මෙත මහත්තයා කකුලේ වදුනේ මගේ අතෙන් බීරංගි අපු සේ මාර මිනින්නේ කොහොම මෙත මහත්තයා අන්නේ පන කඩාගෙන දිගුවා මාර එහුවක ආ අනේ වෙදමාමේ වෙදමාමේ විජේ මහත්තයා මොකද මේ වෙලා දින් හරි වැඩේනේ මගේ ඉසක සාදාන තේම සිරියට පුළුවන් ද මගේ ඉසක සාදාන පොඩි නෝනටත් බැරිච්ච මගේ හෙල්ලත් උදුර ගත්තා එක ඇඳුම් කැල්ලක් දෙන්නේ මම තනියම නාට්‍ය කරන තනියම රකුස ගෙහෙම්මල් රකුස මම කරන රකුසෝ කියලා ඒක පුද්ගල නාට්‍ය ඉසක සාදාන කලපන් ජයන්තම් ඔබට මොන වැඩේ දුන්නත් ඔබ හැම එකම අපේ තරිනවා මම මේ කරනවද මම මේ මා කන්න බොනදෙන මිනිහට කුලේ ගියාද මන් දන්නේ නැහැ මොකද මම බය ඇකිල බලන්න ඕනේ එහෙනම් මොකද වෙන්නේ කියලා මේ එම්ජර් දෙයක් කතා කරා अरे कहू दे